මේ මොහොත පිළිගන්නවා. අද මේ මාධ්‍ය හමුව පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මහරගම අපේක්ෂාරෝහල සම්බන්ධයෙන්. මහරගම අපේක්ෂාරෝහලේ නැත්නම් මේ අපි කලින් හැඳින්වුවේ මහරගම පිළිකාරෝහල කියලා. කවුරු දන්නවා හරිම සංවේදී ස්ථානයක්. ඉතින් ඒ අපේක්ෂාරෝහල තුළ රෝහලේ පරිපාලනයට පරිබාහිරව මේ රෝහලේ නමින් ගිණුමක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳ හෙළිදරව් කිරීමටත් මේ පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි කරලා තියෙනවා. අදාළ සියලුම පාර්ශ්වවලට පැමිණිලි කරලා තියෙනවා. නමුත් කිසිම ආකාරයක විභාගයක් නැත්නම් ප්‍රශ්න කිරීමක් මුලින් අද වෙනකන් සිද්ධ කරලා නැහැ. එනිසා පළමු වෙනම මතක් කරන්න ඕන මේ අපේ මැදිහත් වීම. එහෙම නැත්නම් මේ හෙළිදරව්ය කිසිම ආකාරයක ජාති ભેදවාදයක් උදෙසා පාවිච්චි නොකට යුතු සිද්ධියකට මම මේක සලකන්නේ. මොකද අපි මොන දේ කතා කළත් මුස්ලිම් පාර්ශ්වය ගැන කතා කළොත් උන්න ජාතිවාදය අවශ්‍යමයි කියලා චෝදනා කරනවා. එනිසා මේ මුස්ලිම් සමාජයට එන කරන චෝදනාවක් නෙවෙයි, මුස්ලිම් පුජ්‍යලේ විසින් කරන සාහසික කැත නින්දිත තුච්ච අමන අමනෝඥ තක්කඩි ම්ලේච්ඡාකාරයේ අමුවමුවේ කරන වංචා සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි හදන්නේ. මේ මීට පෙරාතුවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා හෙළිදරව් කිරීම ගණනාවක් කළා. ඔහුගේ ආණ්ඩුව කාලේ ඒට අදාළ ඇමතිවරු බොහෝ අවස්ථාවල ඔහුට තර්ජනය කොට තිබුණා. ඒ වගේම මැතිවරණ කාලයේදී මේ අධ්‍යක්ෂකවරයා තනතුරෙන් පහකරන්න නියෝගනිකුත් කරලා තිබුණා. වෙලාවෙදි මැතිවරණ කුමසාරිස්තුමා මැදිහත් වෙලා ඒ මාරු කිරීම අවලංගු කරලා තිබුණා. ඉතින් අපට නොතේරෙන දේ තමයි මේ කොයි ආණ්ඩුව ආවා මේ අකටයුතු කම්බල යෙදෙන පුජ්‍යලයෝ නිදැන් රිසිසේ ඒ ආකාරයෙන්ම කටයුතු කරගෙන යන එක අපිට තියෙන ප්‍රශ්න. දැන් MSH මොහොමඩ් කියලා පුජ්‍යලේ අපේක්ෂා රෝහලට කියලා මුදල් රැස් කළා කියලා. එයාගේ ඉලක්කය කෝටි 100ක් මේ අර මුදලට එකතු කරගන්න. කෝටි 100ක් දැනට කෝටි 14ක් එකතු කළා තියෙනවා. ඔගේ පෞද්ගලික ගිණුමේ තමයි මේ මුදල් තියෙන්නේ. කිසිම ආකාරයක මේ රෝහලට සම්බන්ධ ගිණුමකවත් රෝහල තුළින් වන විගණනයකටවත් මේ මුදල් රැස් කිරීම වලංගු නැහැ. ඔහු ඊට දෙන්නේ නැහැ. ඊළඟට ඔහු කියන්නේ මේ රැස් කරන මුදල් සෞඛ්‍ය අර මුදලට ලබා දෙනවා කියලා. නමුත් අද වෙනකන් අපේක්ෂා රෝහලට කිසිම මුදලක් ලබා දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් මේ පුජ්‍යලයා MSH මොහොමඩ් කියන පුජ්‍යලයා විකරණ මැෂින් එකක් ගන්න මුදල් රැස් කරනවා. නමුත් දැනට අපේක්ෂා රෝහලේ ඒ විකිරණ මැෂින් තුනක් තියෙනවා. දැනට තුනක් තියෙනවා. තවත් යන්ත්‍රයක කිසිම අවශ්‍යතාවයක් නැහැ. රෝහලට මේ විකිරණ මැෂින් ඕනද, ස්කැනර් ඕනද, MRI ඕනද, මොනවා හරි අදාළ දේවල් තීරණය කරන්නේ ඒ රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ බලධාරී ඉස්තර පුද්ගලයා කොහොමද ඒක තීරණය කරන්නේ. එතකොට වෙනම විකිරණ මැෂින් එකක් ගන්න මුදල් එකතු කරනවා. රෝහලට අවශ්‍ය උපකරණ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මේ දක්වා කිසිම විමසීමක් කළා නැහැ. ඔහුගේ අන්දනමකින් තොරව තමයි මේ මැෂින් වලට මේ මැෂින් එකට මුදල් එකතු කරන්නේ, තර කෝටි 100 අරමුදල් එකතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, කිසිම විනිවිද භාවයක් මේ මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් නැති හින්දා අවස්ථා ගණනාවක උදාහරණයක් විදිහට 2019 දෙසැම්බර් මාසේ 17 වෙනිදා පොලිස් මැතිතුමාට යොමු කරලා තියෙනවා. විචරණ යාත්‍ර මිලදී ගැනීමට ඒ කියා MSM මොහොමඩ් නැමැත්තා විසින් රුපියල් කෝටි 100ක් එකතු කිරීම.
දැන් අපි අහනවා ඒකේ මේ පොලිස්පතිතුමාගෙන් මේකට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය. එතකොට ඒ විතරකුත් නෙවෙයි, රෝහල් අධ්‍යක්ෂකවරයාට එරෙහිව මරණ තදින්න තමුන්ගේ කාර්යාලයේ කුප්‍රවාහන බවට තර්ජනය කළා. ඒ වගේම ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. ඊළඟට අපේක්ෂාරෝහල අධ්‍යක්ෂකතුමා මේ මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයාගෙන් කුමන පදනමකින් මේ මුදල් රැස් කරනවද කියලා විමසලා තිබුණත් කිසිම ආකාරයක නම්‍යශීලී බවක් මේ මුදලකම් දක්වලත් නැහැ. අනික් කාරණාව වන්නේ පොලිස් අධිකාරීතුමාට ලොකේ වල ෆැමිලි දෙකක් දාලා තියෙනවා මේ සම්බන්ධයෙන්. නමුත් අද වෙනකන් ක්‍රියාමාර්ගයක් නැහැ. ඊළඟට මෙතන තියෙනවා 2018 දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂයේ සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 2018 අංක 19 දර ජාතික විගණන පනතේ 11 දෙක වර්ගයේ ප්‍රකාර වාර්ෂික සවිස්තරාත්මක කල්පනා කරන විගණන වාර්තා. මේ එකකටවත් මේ මුදල් සම්බන්ධයෙන් කිසිම වගවීමක් වෙලා නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද මේ වගේ අපිට කොපි දෙන්න පුළුවන් කෙනෙකුටම ප්‍රශ්නේ තියෙන්නේ ඉතාම සංවේදී ස්ථානයක් මගුලින් මතක් කළා වගේ අපේක්ෂා රෝහල මේ ජීවිතය ඉල්ලා හතර මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් ඉතාම නරක විදිහට වංචනික ආකාරයෙන් පාවිච්චි කළා. මේ පරිපාලනයත් එක්කත් හැපෙන මොහොමඩ් කවුද? කාගේ බලයෙන්ද මෙයා වැඩ කරන්නේ? පිටිපස්සෙන්නේ කවුද? මෙලට මිනිස්සුන් අපේ බන්දකින් මරග තියෙනවා. හොඳම දේ තමයි 2014 ඉඳලා 2019 වෙනකොට මේ පුද්ගලයා දැන් අතිවිශාල ධනපති. කොහොමද මේ ධනපතියෙක් උනේ? මොනවද ඔහුගේ ව්‍යාපාර? ඒ කොහෙද ව්‍යාපාරචි කරලා තියෙන්නේ? කොහෙද ඒ මුලව තැන්පත් කරලා තියෙන්නේ? කායකට ගණක් කරදරු කරලා තියෙන්නේ? කවුද හවුල්කරු? ඒ හොයන්න ඕනේ. අපේ පාසු ප්‍රහාරයේ අවතක නැහැ. මේවා මේ කළු මේ ත්‍රස්තින්ද සල්ලි සුදු කරන වැඩ පිළිවෙල වෙන්නත් බැරි නේ. මොකටද මේ සල්ලි? ආ මේ විකිරණ යන්ත්‍රද? හරි සංවේදී තැනක් නේ. සල්ලි හංගන්න පුළුවන් කැලෑවල් නේ. ඒ විතරක් නෙමෙයි 2019 අප්‍රේල් මුලදී මේ මොහොත නැති පුජ්‍යලයා මම අර මුලින් මතක් කළා වගේ නිල කාමරයේ පුපුරවා හරිනවා කියලා හරිද නේ කරන්නේ? ෆැමිලියක් දාලා තියෙන අදගෙන විභාගයක් නේ. මේ රෝහල් මහරගම පිළිකාරෝහල වගේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා මේ බාහිර මුස්ලිම් මිනිස්සු එක්ක මේ තර්ජනය කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් PET CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා කජීදා පදනම නැමැති පුජ්‍යල සංවිධානය මහරගම ලංකා බැංකුවේ 71 27 50 69 දරන ගිණුමට මුදල් මේ රැස් කරන්න කියලා පියවර ගෙන තිබුණා. සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් පූර්ව අනුමැතියක් ලබාගෙන නැති බව අර කලමනාකරණ විගණන වාර්තාවේ දක්වලා තියෙනවා. ඒ වගේම කජීදා පදනම ෆයිට් කැන්සර් ට්‍රස්ට් ගරන්ටි ලිමිටඩ් කියන ලිපි ශීර්ෂ භාවිත කරගෙන තම සංවිධානයේ පවත්වාගෙන යනවා කියලා මුදල් එකතු කළා. ඒ අර ඉහතගේ ව්‍යාපෘතිය සඳහා මේ සතභාග මුදල මොහොමඩ් නැත්තා ලබා දීලා නැහැ. අනිත් කාරණේ තමයි ඔය පහුගිය කාලේ ලොකු
කතා බහක් ඇති වුණා සමාජය ඇතුළේ මේ PET CT ස්කෑන් යන්ත්‍රය ඇයි මේ ප්‍රමාද කරන්නේ ඔය අතර මතකයි. සල්ලි සම්මාදන් කියලා සමහර නාලිකාවකට ප්‍රමුඛතාවය දුන්නා. ඇයි මේ යන්ත්‍රය ප්‍රමාද කරන්නේ? අවම ලංසුව ඉදිරිපත් කරපු පුද්ගලයාට මේක ලබා දෙන්නේ නැතුව වැඩිම ලංසුව ඉදිරිපත් කරපු පුද්ගලයාට මේක ලබා දෙලා තියෙනවා. අනෙක් කාරණේ තමයි මේකේ සොයා බැලිය යුතු. අපි මේක බලන්නේ මේ හැම ප්‍රශ්නයක් දැස්ම අපි බලන්නේ ජාතික ආරක්ෂාව සහ ඒ ජාතික ආරක්ෂාවට තරජනයක් වන ආකාරයෙන් මේ රට තුල ගොඩ නැගුණු විවිධ මානයන් අපි මේ රටට හෙළිදරව් කළා. පාසුකු ප්‍රහාරයේ එල්ල වුණේ අප්‍රේල් 21 වෙනිදා. ඊට පසු දිනම රුපියල් මිලියන 20ක් වැටලා තියෙනවා ග්‍රාහකයන්ට. රුපියල් මිලියන 20ක් අප්‍රේල් 23 වෙනිදා මිලියන 2ක් හම්බ වෙලා තියෙනවා. අප්‍රේල් 23 වෙනිදා මිලියන 2ක්. 22 වෙනිදා මිලියන 20යි ඊට පස්සේ මිලියන 2ක්. එතකොට මෙතන තියෙනවා අපේක්ෂා රෝහලේ ගණකාධික මේ ගණක මේ මේ ගණකාධිපතිවරයා සවුත් ක්ලේකම්වරයාට මේ ඉදිරිපත් කරපු ලිපි සම්බන්ධයෙන් ෆයිට් කැන්සර් ට්‍රස්ට් නැමැති පුද්ගල සංවිධානයක් විසින් රුපියල් මිලියන 1000ක් වටිනා ටෝමෝතෙරපි යන්ත්‍රයක් ගෙලදී ගැනීමට පවසෙ මුදල් රැස් කරන බව, කෝටි 2ක් වැය කර PET යන්ත්‍රය 2017 වසරේදී මුදල් රැස් කර ගෙලදීගත් බවත්, ඒ වැරදි බව පෙන්වා දෙමින් රජයේ විගණනාංශයේ වෙතින් පාර්ලිමේන්තු ගිණුම් කාර්ය සභාව නිර්දේශ කර ඇති බවත්, නම ව්‍යාපෘතිය යටතේද පහත වැරදි සිදුවන බවත් පෙන්වා දී ඇත. එතකොට මේ පුද්ගලයා හෝ මේ සංවිධානය සම්බන්ධයෙන් කිසිම ආකාරයක අනුමැතියක් කිසිදු ව්‍යාපෘතියක් දීලා නැහැ සෞඛ්‍ය මාත්‍යාංශය. අනිත් පැත්තෙන් මේ සංවිධානය දැන් මොනවා හරි පොදු සමාජ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුමයි. නමුත් මේ 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 පුද්ගලයා හෝ ඒ වැඩපිළිවෙල හෝ ඒ සංවිධානයේ මේ සමාජ සේවා මාත්‍යාංශය ලියාපදිංචි කළා නැහැ. ඒ වගේම රෝහලේ බලධරයන් විසින් මේ පුද්ගලයා සමග කිසිම ආකාරයක ගිවිසුමක් අත්සන් කළා නැහැ. මේ සංවිධානය විසින් කිසිම මුදලක් අර ඉහත කි ෆයිට් කැන්සර් ට්‍රස්ට් නැමැති මොනවද අපි අර මුලින් කියපු මේ රෝහලේ ගිනුම සඳහා කිසිම ආකාරයක පරිත්‍යාගයක් කළා නැහැ. දැන් මේ වෙනම කතාව මට නම් මතක නැහැ මොකද ඒ ගොඩනැගිල්ල. දැන් මට මතකයි 2014 අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් ආව මහරගම් පිළිකා රෝහලේ. අපි ඒකට මැදිහත් වුණා. ඒ අපේ මැදිහත් වීමත් එක්ක ඒ ප්‍රශ්නේ ගැකරණේ වුණා. පිළිකාවකට ජාති භේදයක් තියෙන විදිහක් නැහැ. පිළිකාවක් සිංහල මිනිහෙකුට වැළඳුණත් දෙමළ මිනිහෙකුට වැළඳුණත් මුස්ලිම් මිනිහෙකුට වැළඳුණත් ඒ වේදනාව කාටත් ඒක පොදු වේදි කොහෙද වර්ණය අසනීපවල රෝහල ඇතුලේ ඒ ගොඩනැගිල්ල මතක දෙන්නේ නැහැ මට වෙනම ගොඩනැගිල්ලක් හැදුවා. බලපෑම් රටක ආධාරක් ලැබුණා. දිගින් දිගටම පරිපාලනයට බලපෑම් කළා. ඒගොල්ලන්ට නැමදුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයි මේ රෝහලේ. ඊළඟට මේ ගොඩනැගිල්ල මුස්ලිම් අයට පමණක් ප්‍රයිවට් හොස්පිටල් එකට හොස්පිටල් එක ඇතුලේ ප්‍රයිවට් හොස්පිටල් එකක් ගෙනියන්න ඉල්ලීම අවසර ලැබුණා. දැන් අනේ නිකම්ම වහලා දාලා තියෙනවා. මම ගියා ගිය සතියේ මේක බලන්න මේ ගොඩනැගිල්ල. වහාම අපි ජනාධිපතිවරයාට කියනවා මේක පරීක්ෂාවට ලක් කරන්න වැඩ පිළිවෙලක් හදාගන්න. මොකද ඒ ගොඩනැගිල්ලට ගිහිපුවාම වටපිටේ අධ්‍යක්ෂවරයා පෙන්නවා රත්මලානේ ගුවන්තොටේ මොනවද ඒකට කියන්නේ මේ ගුවන් පතය ඒක ඉලක්කය සියලු මර්මස්ථාන වෙනම ගොඩනැගිල්ල. එතන මේව නිකන් මේ හුදෙකලාවේ රසාවි ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ලම රසාවි
එතකොට අපි හිතන තැනක නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා අපි බලධරයන් ඉල්ලා හිටනවා රෝහලේ අධ්‍යක්ෂකවරයා රජයට වග කියන කෙනෙක් රාජ්‍ය නිලධාරී රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන්ඩ රාජ්‍ය නිලධාරීන්ට තද දමන්ඩ රාජ්‍ය නිලධාරියාගේ කාමරය පුපුරවා හරිනවා කියලා බලහත්කාරකම් කරන්ඩ කවුද මොහු කවුද මොහුට බලය දුන්නේ මොකද්ද මේක ඇතුලේ තියෙන කතාව මේ අපි නොදන්නා වූ කතාව මොකක්ද ඒක මෙරටේ මිනිස්සු දැනගත යුතුයි මේ මැදිහත් වීම කරන්නේ රාජ්‍ය නිලධාරියෙක් කෙරෙහි ඔහු අසරණ වෙලා ඉන්නවා ඒක එසේ මෙසේ ආයතනයක් නෙවෙයි පිළිකාර ඔහල කියන්නේ දහස් ගණනක් වැඩ කරන තැනක් ප්‍රපෝට් ගණනක් ධනය වැය කරන තැනක් ඉතින් ඒක නිසා වහාම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්න කියලා අපි රජයට බලපෑම් කරන්න නැත්තම් මතක් කරන්න මේ මොහොත කරගන්න මොන හරි ගැටලුවක් තියෙනවා අපි කතා කරමු ව්‍යාපෘතිය සිද්ධ වෙන කාලය දැන් ඒවකට යහපාල රජ්‍ය කාලේ ව්‍යාපෘතිය පටන් අරගත්තේ එතකොට ලොකු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වුණා ඒ ගැන ඔබතු ඔබවහන්සේට තොරතුරු ලැබිලා තියෙනවා බොහෝ දේවල් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මෙබැවින් රෝහල අධ්‍යක්ෂකවරයා අපිත් එක්ක පැවසුවා මම හිතන්නේ අපි වෙනදාට වඩා ඉතාම පරිණත විදියට දැන් කටයුතු කරන්නේ මොකද මේ රටේ තියෙනවානේ ලස්සන සිද්ධියක් චෝදනාවක් නැගූ පමණින් මාධ්‍යකින් අපි චෝදනාවක් කරෝ හෙළිදරව්වක් කළාට පස්සේ පෙරලා මාධ්‍ය හමුවක් තියලාගෙන අපි යවනවා එන්තරවාස වෙනම ක්‍රමයක්නේ පන්සලට එන්තරවාසි කාමරයක් පිරෙන්න තියෙනවා ඒ නිසා මොහොමඩ්ව අල්ලගත්තහම මොහොමඩ්ගෙන් දැනගන්න පුළුවන් කවුද බලපෑම් කළේ කවුද දේශපාලන රැකවරණය දුන්නේ මේ මාෆියාව ඉන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්නේ අනිවාර්යෙන් මේ දේශපාලන රැකවරණය දුන්නෝ කවරෙකුද නොදන්නෝ කවුරුද කියලා මේ ඇහෙන් කියන්න පුළුවන් ඒක නිසා ඒ මොකද මේ දැන් එකක්වත් මේ කොච්චර හිරදල උදේ කරනවද ඒ වුණාට මේ ප්‍රමාදයේ පිළිබඳව තමයි තියෙන ගැටලු. ඉතින් ඒක ඇත්තටම ඔබතුමාල විවසන්ද මේ ඍජුවම රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් අපි ඒක අදාළ සම්බන්ධයකට කළ දෙන්න. අපි හැමෝම නෝරේ මෙහිමයි අපි පිළිගන්න ඕන ඉතාම අමිහිරි කතාවක් තියෙනවා අමුවෙන් ගුණත් ඒ කතාව කියන්න ඕන පහුගිය කාලේ ඒ කියන්නේ යහපාලන රජය එහෙම නැත්නම් ඊට කලින් තිබුණු අපේ රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කියලා ભેදයක් නැතුව සැලකිය යුතු කාලයක් මේ මුස්ලිම් මැතිවරු ඔක්කොම නෙමෙයි මේ චෝදනා සම්මත මේ චෝදනා නිසා අපි දන්නවා සමහරවිට මුස්ලිම් සමාජයේ අපහසුතාවයටපත් වෙන්න පුළුවන් හැබැයි මුස්ලිම් සමාජය අපහසුතාවයට පත් වෙන තැනක මේ වැඩපිළිවෙළ ගොඩනැගුවේ කවුද? පහුගිය කාලේ ඇත්තටම ඕන ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව. ඒගොල්ලෝ පොලිසිය ඇතුලේ පොලිසිය. නීතිය ඇතුලේ ඒගොල්ලන්ගේ වෙනම නීති. ඉතින් මගේ විශ්වාසය නම් ඉස්ලාමික රාජ්‍යයක් ගොඩනැගී යුතුයි කියන තැන ඉඳලා බදුරුදීන් විතරක් නෙමෙයි තව කණ්ඩායමක්ම ඉන්නවා. කියන ප්‍රශ්නේ තමයි මේ චෝදනා ලැබපු උන් ඔක්කොම ටික අරගෙන අත්අඩංගුවට අරගෙන අදාළ ප්‍රශ්න කිරීම කරන්නේ නැතුව මොකද්ද මේ නලවර නැලවිල්ල? දැන් කොමිෂමක් තියෙන නිසා අපි ගැන වැඩි කතා නොකර ඉමු. දැන් අපි විල්පත්තු සම්බන්ධයෙන් මුලින්ම හෙළිදරව් කරා. ඒ වගේම අක්කර 3000ක ඔප්පු පිටපත් අපි FCA එකට බාර දුන්නා ඒ දවස්වල. නොඑක් පාර්ශව චෝදනා නැගුවා. උන් අනිත් පැත්තේ මාධ්‍ය හමුවක් තියලා
පුළුවන් නම් ඔප්පු කරන්න කියලා කියනවා. ඉතින් ඔප්පු කරන්න පුළුවන් විදිහට හොරකම් කරන්නේ නැහැ. එහෙනම් ඉතින් මාර වැඩක් නෑ. නමුත් මහ පොළොවේ ඒක වෙමින් තියෙනවා. ඇත්තටම මම ඔයත්තගෙන් ඉල්ල හිටනවා පුළුවන් නම් මේ මාධ්‍ය වලින් අපිට වත්කම් නැහැ. මාධ්‍ය ආයතන වලින් පුළුවන් නම් යන්න මඩ කලපුවට. යන්න ගිහිල්ලා වැලියෝයට ගිහිල්ලා බලන්න වවුනියාවට. බදුරුදීන් කරපු ඔක්කොම මිනිස්සු ටික කියයි. මිනිස්සු මහජන කොමිසමක් දාන්නේ. මේ මහජන කොමිසමක් සඳහා වූ වැඩපිළිවෙලකට මේ මුල පුරන්න කරපු දේවල් මම වගකීමෙන් කියනවා. ඔය එක්තරා මට එල්තිවරයාගේ නම එකපාරට මතක දෙන්නේ නැහැ. ඔහුගේ බෑනවරේ බෑන කෙනෙක් මාළු ගබඩා කරන අයිස් ෆැක්ටරියක් දාන්නේ. මරණ තරජ දෙකල නේද? එහෙමයි මේගොල්ලෝ මේ අපිට මේ සංහිඳියාවට කතා කරලා මේගොල්ලන්ගේ වැඩ පිළිදී මම මේ ඇත්තටම මේ නිහඬව ඉන්නේ. පහුගිය ආණ්ඩුවටත් කිව්වා. ඊට කලින් ආණ්ඩුවටත් කිව්වා. මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලේකයක් කරුණා කළා. මේ ඉස්ලාමික උම්මත්තක අන්තවාදයේ සහ ඒහා බැඳුණු කතාව ලොකු කතාවක්. ඒක කොමිසමක් පමණක් නෙමෙයි. කොමිසමකට තමයි සාක්ෂි දෙමින් ඉන්නවා. තවත් බොහෝ අය සාක්ෂි දෙනවා. නමුත් හුදෙකලාවේ තවමත් මේ අංකුර දරුලා වැඩෙනවා. මොකද හේතුව මේ 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 සමස්තයම ඕල් වෙලාගෙන ඉවරයි. ස්ථානගත කරලා ඉවරයි. හොරාගයන් මගෙන් පේනහන වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඒ නිසා හිස්බුල්ලාට චෝදනා නැගුණා. කොහොද හිස්බුල්ලා දැන් මේක ජරි විශ්වවිද්‍යාල ඉවරද? ඊළඟට අනෙක් බොහෝ පාර්ශවයන් තව කොච්චර ඉන්නවා? ඒක නිසා බදුරුදීන මාත්‍යවරයාට සාල චෝදනා ගන්නාවක් නැහැලා තියෙනවා. තියෙන ගැටලුව තමයි දැන් අපිට අර දීවාර්තා හදන්න ඉක්මන් වෙච්ච පොලිසිය බලන්න එපා. අධිකරණ අපහාස කියනකොට මෙන්න යකෝ මාස 6ට කලින් එනවනේ නඩු විභාගත්වල තීන්දු දීන ඔක්කොම. දැන් ඒ වේගය නැහැ මේ මිනිස්සුන්ට. ඇමතිවරුගේ මිනිස්සු අල්ලගෙන මම දැන්නා ඒක යන තුනක් මොකක් හරි යද්දනේ අනුහස. අපට නම් මගේ අම්මේ හරි ඉක්මනේ වැඩිය තියා මම චෝදනා කෙරුවා බදුරු දේවිට. තමුන්ට මොකක්ද තියෙන ආයුධය විල්පත්තුව කපන්න. දැන් ඔහු කියනවා මට අපි මේ රාජපක්ෂ මහත්තයනේ කපා ගන්න කිව්වේ. එහම ඒක කපන්න රාජපක්ෂ මහත්තයලගේ අම්මගේ අපගේ මුදල් තියෙනවා නේ මේකේ. එතකොට එදා අපි හෙළිදරව් කරනකොට එයාව රැක්කා. ඔහු ඒක අවියක් කරගෙන පලියක් කරගෙන ඒ විල්පත්තුව අපි දන්න ටිකයි. තව කොච්චර දිනද මඩ කලුත්ේ තව කොච්චර දිනද වවුනියාවේ ප්‍රශ්න. එතකොට ඔහු නිවාසෙම නෙවෙයි. රටේ මිනිස්සුන්ට නිවාස නැත්තම් නිවාස හදන්න ඕන නිවාසයක්. නිවාසෙ තියන්නේ නැහැ නේ දීවරම්තිගේ වැඩ කරන්නේ. අර මේ සිස්ටම් එකේ වැරදක් නෙමේ. අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමයක් නේද මේ අරමුද? මුස්ලිම් මිනිස්සුන්ට ගෙවල් නැත්තම් ගෙවල් දෙන්න ඕන. දැන් මේ කැරි කපපා දෙන්න කවුරුවක් හරි මේක නාපුව නැහැ නේ. දැන් මේ කොළඹ තියෙන තදබදේට මිනිස්සුන්ට ඉරන් නැතිද මේ ෆ්ලැග් ගහන්නේ? අවුල් හාරසේ නම් දෙන්න දෙන්නේ ෆ්ලැග් පහයි නේ. මේ 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 ෆ්ලැග් 10යි ගහන්න ඕන. ඒ වගේම තැලේක පෙන්නේ නැහැ නේ. ඇයි ඒක නැතුව ජාතික ආරක්ෂාවට බල බරපතල තර්ජනයක් කරන විදිහට මුළු මූණු තීරියම අල්ලගෙන මේ කපාගෙන ඉන්නේ? එතන ඉඳලා මේක බලන්න ඕන. ඒ නිසා වහාම මේ බන්දන්නේ නැහැ. මේ මුත්තල් කරන්නේ ඒ කියන්නේ ඒ සියලු පාර්ශවලින් චෝදනා නැගුණා. චෝදනා නැගුවම මේ පුද්ගලික වරදකාරයෙක් වෙන්නේ නැහැ. ඇයි අවම තරමින් මේක ඉක්මන් කරන්න? මොකද මේ මේ හොරකම් උදාහරණයක් කියන්න. මේගොල්ලන්ගේ සිස්ටම් මේ ඔගොල්ලන්ගේ අවබෝධයසම දැන් සමහර මුස්ලිම් ව්‍යාපාරිකයෝ සපත්තු සිරෙප්පු ගෙනනවා රටට. ඒගොල්ලන්ගේ එක හැරෙන්නවත් බෑ දෙමළ හෝ සිංහල ව්‍යාපාරිකයෝ. ඇයි? කන්ටේනරේ ගෙන්නන්නේ අලලුණු ගෙන්නන විදිහ. අරලුණු ගෙනෙන විදිහට තමයි ඒකට තමයි අර ටැක්ස් එක ගෙවන්නේ. 150,000ක් හරි 100,000කට අඩු මුදලක්. හැබැයි කන්ටේනර් තුන හතරක් වෙනවා අලලුණු අත්‍යවශ්‍ය. එහෙමනේ කන්ටේනරේ අර ගොරාගෙනකොටම තියෙන්නේ අලලුණු තමයි. එතන ගහා තියෙන්නේ සපක්. ඒක කන්ටේනර් එකේ යනවා අඩිය. තව එකක් වෙනවා කොහොමම ගෙනල්ල. මේක එළියට ගන්න වෙලාවට අනේ රේගු ඉස්කරන්නේ වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවට ඒක මොනවද කියන්නේ අපි අතින් ඒක කරන්නේ
ඒ මැනුවල මැනුවා අලලුනේ හරි ඕක තමයි කතා ඉතින් ඔය ඊළඟට කවුරු හරි ෆැමිනිල්ලක් කරලා බලනවා අපි හිතමුකෝ දැන් මේ මේ මෙයාගේ නම කිව්ව එම් එම් මොහොමඩ් මේ මොනවා හරි ට්‍රේඩර්ස් අංක 32 දෙමඩ කොට පාර මාස තුනකින් ඒ ඇඩ්‍රස් එකක් නැහැ ගියෙත් නැහැ මේ කවද නතර කරගන්නේ? එදා මේකේ සෑහෙන්න හිලු තියෙන වහන. ඒ දේශපාලකයන්ට පමණක් නෙවෙයි, නිලධාරී නෝන එක්කලා වැඩ කරපු. ඉතින් බදුරුදෙයින් සම්බන්ධයෙන් විශාල චෝදනා අපිට පෙන්නන්න පුළුවන්. ඔහු නියෝජනය කරන මතවාදය, ඔහු පෙනී ඉඳපු කඳවුර, ඒ සහරාල්ලගේ වැඩ පිළිවෙල වලට සහය දුන්නද නැද්ද? ගියවිල නැහැ අපි දන්නේ කියලා කියන්න බෑ. ඉතින්ද වහාම ඔහු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක විය යුතු ඒක මේ ජාති භේදවාදයක් නෙමෙයි. මුස්ලිම් සමාජයට මේ චෝදනා ලැබපු නායකයන්ගෙන් තොරව වෙන මුස්ලිම් මිනිස්සු නැද්ද මේ රටේ? උගත්තු නැද්ද? බදුරු දිනම මේ රටේ මේ දේශපාලනය කරන්න නැවත කරන්න කියලා නීතියක් නැහැ. හොඳ ජාතිකවාදී මේ රට ජාතික ඒකාබද්ධතාවයත් ගොඩනගා ගනිමින් අලුත් මුස්ලිම් නායකත්වයක් මේ රටට අවශ්‍යයි. මේ මේ පිළිගුණ මේ 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 මිනිස්සු ternary කරන්න යන දිය නොදී යුතුයි. ඔය ආණ්ඩුවාව තයාට දෙන්න ඕන මේ කර්මාන්ත මාත්‍යාංශි. ඇයි මොකද්ද? ඒ නිසා දැන්වත් අපේ රටේ සිංහල නිලධාරී මේ Tamange රට ගැන හිතලා උපනුපන් දරුපටව ගැන හිතලා සිංහල දෙමළ මැලේ මුස්ලිම් බව කියලා ભેදයක් නැතුව සාමයට ලැබිව මේ රටේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න දැන්වත් වැඩ කරන්න ඕනේ මේ කප්පටින්ගෙන් මේක මුදව ගන්නවා මේ මාෆියාවෙන් මේක මුදව ගන්නවා අවසරම්ම දැන් 2015 කලින් පැවති රජ සමයේදී තෝ විපත් ඔරයෝ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා 2015 පස්සේ තිබුණා දැන් ඉතින් මාම හිතුවා නේද ප්‍රේමෙන් නිමිතයි ඒකෝට දැන් පොහොත්තුවේ ජාතික සංවිධායක වෙලාගෙන බැසිල් මහත්තයා දැන් මෙතුමාට නැවත මේ රටේ සිංහලයෝ බත් කන්නේ කිදුරු නෙවෙයි උන්නක්කු බොන්නෙත් නැහැ දැන් මිනිස්සුන්ට මොලේ පෑදෙමින් තියෙනවා ඒ නිසා කිසිවෙක් අපි කියන්නේ බලයෙන් දැන් ධර්මයේ තියෙනවනේ චන්දා දෝසා භයා මෝහ අනිත් පැත්තේ තියෙනවා මේ බොහොම ලස්සන මිනිස්සු මත් වෙන කරුණු 27ක් බලයෙන් මත් වුණාම ඒකට කියන්නේ බලමදය දැන් බලමදේ කවුරු හරි ඔළුවට ගහගෙන හරි අපිට පුළුවන් මෙහෙම කියලා හිතාගෙන මේ මිනිස්සුන්ගේ ජන මනස තේරුම් ගන්න නැතුව දේශපාලන තීන්දුව ගන්න ගියොත් ඔය හිතන දේවල් මේ මහ පොළොවේ වෙන්නේ නැහැ දැන් අපි දිගින් දිගට කරුවා මේ රටට සිංහල නායකයෙක් අවශ්‍යයි ඒ මේ රටට මේ රට නගන්න අපේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න නෙමෙයි මේ පක්ෂ දේශපාලනයේ විසින් විනාශ කරලා දාපු මේ රට ගොඩ නගන්න මේ මොහොත වෙනකන් ජනාධිපතිතුමා අපි ආශිර්වාද කරනවා එතුමාගේ භාවිතාව ඇතුලේ එතුමා එක ඔප්පු කරමින් ඒක අපි ඉෂියා කරන්න ඕනෙත් නැහැ කකුලෙන් අදින්න ඕනෙත් නැහැ උන් හැට රට කරගෙන යන්න දෙනවා මිසක ඊළඟට අපට අවශ්‍යයි සිංහල ආණ්ඩුව. ඒ සිංහල ආණ්ඩුවට මුස්ලිම් නියෝජනයක් තිබුණ කිසි වරදක් නැහැ. ඒක තියෙන්න ඕන. දෙමළ නියෝජනයක් හැබැයි බෙදුම් වාදෙන උඩගෙඩි දෙන්නේ නැති. මේ මුස්ලිම් සමාජය පැත්තෙන් ත්‍රස්තවාදයට හෝ ඒ මූලධර්මවාදී අන්තවාදී ආගමික උම්මත්තක බලවේගවලට උඩගෙඩි නොදීපු දේශපාලන රැකවරණ නොදීපු අලුත් අයිය අපිට අලුත් මුස්ලිම් මිනිස්සු එකතු කරගන්න බැරි. ඒගොල්ලොත් එක තේරුම් ගන්න මේක 50ට 50 ඉල්ලගෙන ඇවිල්ලා නම් මේ දැන් සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි මේ රටේ සිංහල මිනිස්සුන්ට පමණක් නෙමෙයි විශේෂයෙන් මේ දේශපාලන නායකත්වයන්ට අපි කියනවා කරුණා කරලා මේ සිංහල මිනිස්සු සමගියටපත් වුණා කරන්න බෑ කියලා හිතපු දෙයක් මේ රටේ මිනිස්සු එකතු වෙලා විශාල විශ්වාසයකින් රටට නායකයෙක් හදලා දුන්නා මහනදිවරණයේදී මේක කළ හැකි කළ යුතුයි UNP ශ්‍රී ලංකා JVP මේ අර ભેද මේ ભેද මේ 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 වෙලාව තමන්ගේ කොටහ ගන්න විතර වෙලාවක් නෙමෙයි තම තමන්ට කොටස් බෙදා ගන්න කාමර වෙන් කරගන්න මොන දේ කරන්නත් රට කොට ලගා ගන්න රටේ මිනිසුන්ට කන්නේ කන්න ටික හදා ගන්න රටේ ආර්ථිකය හදා ගන්න මේ එක්කෙනාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පස්සේ දැන් ප්‍රශ්නයක් එනවා අභියත් මගෙන් කොච්චරක් එනවද පරණ දේශ 225 කියලා මේ කියන්න පුළුවන්ද
බෑනේ මේ පරණ ගෙයක් රෙනොවේට් කරනවා වගේ වැඩක් නේ පරණ ගෙය එකපාරට පරණ කරුටි ගැලව මොකෝ වෙන්නේ මුළු ගොඩ නැගින්නම කඩා වැටෙනවානේ ඕනරට ආවේ මහාචාර්යලත් එක්කනම් වැඩ කරන්න බෑනේ ඇත්ත කතාව මේක යම් කිසි ප්‍රමාණයකට මේගොල්ලෝ බුද්ධි මණ්ඩලවලට ඒවට පත් කරගන්න මේ ඔක්කොම ඩිසිෂන් පාර්ලිමේන්තුවේ මම හිතන්නේ මොනවද මේ මේ වියත් එහෙම එහෙම එකක් නැහැ ඒ ඒ විෂයන් සම්බන්ධ පුද්ගලයන්ට ඒ අවස්ථාව දීලා අඩු වැඩි කරපු මිනිස්සු චෝදනා ලබන කෙනෙක් වැඩිකාර වෙන්නේ නැහැ මේ මිනිස්සුත් එක්ක මේකට හදාගන්නයි ඕන ඒකට කවුරු කැපකිරීම කරන්නේ ඒ විතරක් නෙමෙයි මම අද යෝජනා කරා දැන් විශාල පින්කමක් කරනවා මේ 22 වෙනිදා අපි රුවන්වැලි මහා සෑයලා අපි අදිෂ්ඨානෙකුත් කරනවා ඇත්ත වශයෙන්ම මට කවුරු දොස් කියුවා මම හිතනවා දැන් මේක තමයි වෙලාව දැන් රට වැටෙන වෙලාව රට වැටලා තියෙන වෙලාව හැම ගෙදරකම මේ රටේ බතයි දෙන්නේ නැහැ ගෙවල් වල බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් අහනවානේ දේවතාවේ ඒක නාමකින් එක නාම කිම කියලා අහුවාම මොකද බුදුහාමුදුරන් උත්තරේ සබ්බේ සත්තා ආහාර පිටික පළවෙනි දේ තමයි ආහාරය ඒක නිසා මම අපේ මෙරටේ අපි හාමුදුරුවෝ ඇත්තටම දැන් අපි ඔය විශේෂ දෙවල ඉදිරිපත් කරන වැඩ පිළිවෙල ළමන යොදලා තියෙන සංගායනාවට කාලය කියලා මම හිතන්නේ අපි හාමුදුරුවෝ හැටියට සංඝ සමාජයක් හැටියට අපි දැන් මිනිස්සුන්ට දන් දී උපුරුදු කරනවා අපි දන් දෙන්නේ අපි ඇත්ත වශයෙන් මේ මහ ව්‍යාපෘති ගොඩනැගිලි හදන ඒවා පන්සල් හදන ඒවා ටයිල් මේ අවුරුදු දෙකකට විතර පොඩ්ඩක් කල් දාලා මම මදෑමේ තියෙන පන්සල් මේවට කරන මේ නාස්තිය දැන් උදාහරණයක් ඒව නවත්තලා අපි අවුරුදු දෙකක් මිනිස්සු හැදුවා මිනිස්සුගේ මතය හැදුවා මොකද ආකල්පවලින් දුප්පත් ජාතියක් උද්ඝෝෂණ කරන මිනිස්සු ගාව අපි යනවා ගිහලා අපි කතා කරමු කණ්ඩායම කරන්න එපා මේක මොකද්ද තියෙන ප්‍රශ්නේ මිනිස්සුනේ අපි ඉදිරිපත් වෙන හාමුදුරු ඉස්සර අපේම මිනිස්සුනේ මේ අධ්‍යාපන ක්‍රමය හදාගන්න වෙන වැඩ පිළිවෙල හදමු ගම්වලට ගිහලා වවන්න පටන් ගමු මිනිස්සු එකට මොටිවේට් කරමු කොච්චර ලස්සන මේක අපි අවුරුදු දෙකක් තුනක් කැප කළොත් මේ ගොඩ දාගන්න බැරිද තනියම ගෝඨාගම හතර මෙහෙට හදන්න බෑ ඒක නිසා හැමෝම කැපකිරීම කරන්න පුදුමයට කාරණේ නම් ඉන්නේ මෛත්‍රාසනනේ මෛත්‍රාන් දෙනවා දෙසුම් මගේ අම්මේ අතහැරීම දානය තණ්හාව එක එක අතහරින්නේ කැපකිරීම කරන්නේ කැපකිරීම කරන්න දුක කොහොමද ජාතියක නගන්නේ ඒ නිසා මේ රටේ අපි දැන් ওই පින්කමක් යදාගත්තේ අතර මේ හාමුදුරුවෝ ඔයගොල්ලෝ ටික හදන්න ඕනේ ඉන්න මේ රටේ 1000 ටොක්ස් හැබැයි කැපකිරීම නැහැ ඒ නිසා හාමුදුරුවෝ හැට අපි ආගමික සංස්ථාවක් හැට අපි කැපකිරීම කළා ගොඩනැගිලි හදන්න ලේසි හැබැයි මිනිස්සු හදන්නනේ අමාරු අපේ මඩිය මහානායක හරුත්ගේ මිනිහා නොහදා රට හදන්න බෑ කියලා මේ මිනිස්සු හදන වැඩ පිළිවෙලට අපි යා මද්රව පිටික නවත් නැතර කර ගැනීම වෙනුවෙන් අපිට බැලද ගම්වල වැඩ ටික හදන්න හාමුදුරුවෝන්ට මේ ගොඩනැගිලි හදන්න පොඩක් පැත්තකට දාලා එහෙම නේද වෙන්න ඕන ඉතින් අපි හිතනවා ඒක එවැනි තැනකට අපි ගමන් කළ යුතුයි කියලා ජාතියක් විදියට ඉතින් ඔය කුලා කෑ ගැනීම ආවොත් සිංහල මිනිස්සු ආපහු ඒ කලකිරීම ඇති කර ගන්නවා අපිට ඕන මේ 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 ඇති වෙච්ච සමගිය 169 අපිට පුළුවන් 80ක් කරගෙන එතනටනේ වැඩ කරන්න ඕන ඒ නිසා ඒ ඔය කවුරු කවුරුත් ඒ සඳුළු තල වලින් බැහැලා හිින ලෝක වලින් බැහැලා කැපකිරීම කළ යුතුයි මේ රටම ගන්න පුළුවන් හොඳ දෙසීස් පහ මෙන්න ලයිස්තුව කියලා ගන්නවා මොනවද කියලා බැලුවා මේක මේක එක්කලා දිනන තරගන්නේ රටයි අපිට දිනන්න ඕන දෙසීස් පහ දෙකක් ඉන්න ඕනේ ඒකෙන් 113ක් තියෙන්න ඕන මේ අනපරක් ටික සම්බන්ධ කරලා මොකද මේ පැරණි කනි කසි කබල් විවස්ථා අරල මේවා නික යන්න බෑ යන්න අමාරුයි ඒක එක තැනකින් මේ එකක් යනකොට මේ අමාත්‍යාංශයෙන් බෑ මේ රෙගුලාසියෙන් බෑ ඉතින් මේ මොන හැද අතර ගැලපෙන විදිහ හදාගන්න එක නීතියක් සම්බන්ධ කරගෙන එන්න යනවා අවුරුදු මේ 4-5 මේක වෙනස්ම විදියකට හිතන්න ඕනේ මේ රටේ මිනිස්සු සහ පාලකයෝ දැන් මොකද මේ අන්තිම අවස්ථාවට නැගිටින්න තියෙනවා ඒකට අනිත් ජාතියනොත් අපි අනුගත කරගන්න අන්තවාදී කවුද? හතර කළා. නීති ක්‍රියාත්මක කළා. එක රටක් එක නීතියක්. එක රටක් එක නීතියක් හදා ගැනීම වෙනුවෙන් මේ රටේ සිංහල මිනිස්සු රටේ ජනාධිපතිවරයාට හිතපක්ෂ ඔහුගේ ඒ මතයත් එක්ක පෙළ ගැහෙන්න ඕනේ. ඒකෙදි මේ වියත් මගේමයි මේ එහෙම එකක් නෑ. මම කියන්නේ ඔය ගැටම එන්න පුළුවන් ඉස්සරහට. අමාත්‍යවරු ඒ විෂයන් වලට පත් වෙන එක හොඳයි කියලා
දැන් උදාහරණයක් විදිහට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ගැන හිතන්නකෝ. ඇමරිකාවේ නෙමෙයි ඉන්දියාවේ. එතුමා මොකක් සම්බන්ධයෙන්ද එතුමාගේ විදග්ධ භාවය? එහෙමයි. ඇමතිවරයා කවුද කියන එක නෙවෙයි වැදගත්. එතනින් පහළට එන නිලධාරී පිරිස රජයේ ප්‍රතිපත්තිය. ඒ රජයේ ප්‍රතිපත්තිය වඩා සුකනම් ලෙස මෙහෙවා ගැනීමට තමයි අපිට ඇමති කෙනෙක් ඕනේ. ඒ මොකද මේක නිකම්ම නිකන් කරන්න බෑ. දැන් උදාහරණයක් විතර එහෙම කරන්න ගියොත් සමහරවල් මේක නිකන් ක්‍රිකට් ටීම් එකකට වෙච්ච වැඩේ වෙනවා. ඈ යන කරන සම්බන්ධයෙන් තමයි ඒ සම්ප්‍රදාය සම්බන්ධයෙන් එක පාරට මේක මම හිතන්නේ වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද ලොකු අරුතයක්. මොකද මේ රට අපි තේරුම් ගන්න ඕනේ තාම මේ රටේ මිනිස්සු ඡන්ද දෙනවා කුලේ බලන. අනේ අපිට ඡන්ද අපිට මේ හදාගන්න ඉඩම් කියලා දුන්නේ හරල පාක්ෂියේ අලියන්නේ ඒක. එහෙම හිතනවා මේක. කුලේ බලන රස්සාව දුන්නා. මාත් එක්ක හිනහා වුණානේ. මාත් එක්ක කතා කළානේ. අපේ මල ගෙදර ආවානේ. අපේ දාන ගෙදර ආවානේ. එහෙම රටක් මේ. අමතක කරන්න එපා අවුරුදු 2500ක් බණ කියපු රටක් මේ. මේ රටේ මිනිස්සුල තියෙන කල මොනවද කෙලෙහි ගුණ කියලා જાතිය. ඒ කෙලෙහි ගුණත් නැති කරේ. يعني කෙලෙහි ගුණත් එක්ක හිතන જાතියක් හිතා හරි අමාරුයි. මේ සිස්ටම් චේන්ජ් එක එකපාරට කරන්න. අපි ඔක්කොම කැමති එහෙම වෙනව නම් හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න එහෙම වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. ඒ නිසා නරක තරමක මේක පත් කරගන්න නැතුව මරණතර වුන් ගන්නවා වගේ මේ මිනිස්සුන්ගේ මේ ගොඩනැගුණු හොඳ සිතිවිලි ඒ අපේක්ෂාව විනාශ වෙන නොදී මේගොල්ලෝ සමගියටපත් වෙලා කටයුතු කරන එක තමයි ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි කියන්නේ මිශ්‍ර එක කරන්න පුළුවන් මේ බුද්ධිමත් ලහන්න පුළුවන් ප්‍රතිපත් සකස් කරන ඒ රාජකාරිය කරලා දුවන් එහෙමනේ. ඒකට අපිටම මේ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේනේ මේ ඒ අදාළ අපිට වෙන්නේ. එහෙම වෙනවා නම් හොඳයි. හැබැයි ඒකට බුද්ධි විශේෂත්වයක් මණ්ඩල තියෙනවා, උපදේශක මණ්ඩල තියෙනවා. එහෙම සිස්ටම් එකක් එක්කනේ යන්නේ. ඔහු ඒක අල්ල තිබුණේ නායකත්වයක් නොමැති කම දැන් උඩ නායකය හැදුනහම යන්න නිකම්ම හැදෙනවා. ඒක තමයි ඇත්ත. ඔහු සරල වෙනකොට අනිත් සරල වෙන්න වෙනවා. ඔහු ආහාර තුනක් එක්ක යනකොට අනිත් කෙනාට මේ ඕන හැටියට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි? පොඩි ගිල්තියක් තියෙනවා. උඩයි හැදෙන්න ඕන. මේ රටේ මිනිස්සු කලේ මෙච්චර කාලෙ සාසනයේ පැතුම් තුනේ කරුණේ ඒක. ගිහි දේශ බලලේ පැත්තෙන් උනේත් ඒක. තමන් නොරක්නා සිල් අහුන් ලව්වා රක්කන්න හදනවා. තමන් නොකරන කැපකිරීම පොඩි මිනිහා ලව්වා කැප කැප ඒ කියන්නේ පොරගමක් කරා පොඩි එකා ඇතුලේ. හේල් කරන කම එක මාස 6 අවුරුද්දක්. බඳුන් ගලේ තමන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා උඩේ ඉඳලා උඩයි හදන්න ඕන. මේ මෙතරකල් උනේ යට හදන්න බැරි. ඒක හරියන්නේ නැහැ. උඩ ඉඳලා හැදුනහම මේ සිස්ටම් එක නිකන්ම හැදෙනවා. ඒකට අනුගත වීමයි කළ යුතුයි. ඕනෑ ප්‍රැක්ටිස් ස්කෑන් එක මේ වස් හවයි වුණා. ඒකේදී එයාගේ ළමයා ඔය කැන්සල් එක කරලා මේ තම නැති වුණේ. ඒ ප්‍රැක්ටිස් ස්කෑන් එක තිබුණේ නැහැ මේ කලින් මේ මහාගම හොස්පිටල් එකේ. ඒක එයාගේ සංකල්පය අනුව තමයි ළමයාගේ සංකල්පය අනුව තමයි මේ යකි මොහොමඩ් මගේ කිව්වේ එයා පුතා කිව්වලු මේක මට මේ කලින් මේක මෙහෙම දුන්නා මගේ මේදී කලින් දැනගන්න දෙන්නවා ඒ එයා තමයි බලන්න මේක මෙහෙම කරු කියලා මෙයා කිව්වා. ඒ අනුව තමයි මේ ප්‍රැක්ටිස් ස්කෑන් එක මේ ගන්න ව්‍යාපාරයේ මේ මොනේ ඕනම එකකට දැන් මෙහෙමනේ මේ වංචාව සම්බන්ධයෙන් ඒ මනුස්සයා මේ වැඩේ පටන් ගන්න ඇති හොඳ සුදුවිල්ල හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. හොඳ හේතුවක් තියෙන්නේ නැති හොඳ අරමුණක් තියෙන්නේ නැහැ. නමුත් ඒ පටන් ගත්ත තැන නෙවෙයි නේද දැන් ඉන්නේ. පෙට් ස්කෑන් හරයි. ඒක කළා. අපි හිතමු ආණ්ඩුව ගැන විශ්වාස නැහැ. මේක හොරකම් කරනවා කියලා හරි. ඒ වැඩේ ඉවර කළා. එතනින් පස්සේවත් නේ මේක විගණනයේ යටත්ව. ඒක කරගෙන යන්න ඕනේ. ඉතින් අපිට තියෙන ගැටලුව එතන. ඒකට මේ ඔක්කොම පටන් ගන්න හොඳ අරමුණෙන් තමයි. දැන් ඔක්කොම ඉන්නේ දේශපාලක අපි රට හදනවා, මෙහෙම කරනවා. අනේ අම්මේ පාරිශුද්ධයි හරි ලාස් එහෙම නෙමෙයි. ඊට පස්සේනේ යක්කු එන්නේ. ඉතින් දැන් උදාහරණයක් කිය දැහැකි මේ සිද්ධි විදාමේ සම්බන්ධයෙන් අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂකවරයා ඉන්ටර්විව් එකක් දෙනවා පත්තරේ. ඊට බහුදා පත්තරේ මොහොමඩ් එකක් යනවා. අරක වැරදි මේක හොඳයි. කොහොම එහෙම වෙන්නේ? ඒතර දැන් වැරදි අධ්‍යක්ෂකවරයාද මොහොමඩ්. ඒතර මේ රෝහලේ අධ්‍යක්ෂකවරයා කවුද? මොහොමඩ් කවුද? මම ප්‍රශ්නේ දැන්
දුම්රි දෙපාර්තමේන්තුව තියෙද්දී ඒකේ ඇමති කෙනෙක් ඉන්නවා, ඒකේ අධ්‍යක්ෂකවරු ඉන්නවා, පාලන අධිකාරීවරයෙක් ඉන්නවා. අනේ මේ මිනිස්සු දුක් දෙනකොට කෙනෙකුට තව කෝච්චා කරලා දාන්න දෙන්නේ නැහැ නේ. මේ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ ඇයි මේ සිස්ටම් එකට යටත් නොවෙන්නේ? ඇයි මේ විගණනයට යටත් නොවෙන්නේ? ඇයි මේක රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළේ පාලන අධිකාරිය සමග සම්බන්ධලා මේක කරන්න බැරි? ඇයි සෞඛ්‍ය බලධරයන් මේ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ? නිසා වර්තමාන ඇමතිවරයා හෝ ඇමතිවරයාගේ වගකීම තමයි වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා. මොකද මිනිස්සුන්ගේ සල්ලි, අපි හිතමුකෝ අපි දන්නවද මොකක් ප්‍රශ්නයක් නැද්ද කියලා. අර මම කිව්වේ අර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලෝකේ ත්‍රස්තවාදී සංවිධානවල ඒගොල්ලන්ගේ බලකොටු තමයි රෝහල්, ළමා නිවාස. ඇයි පහර දෙන්න බැන්නේ? ලෙඩුනේ, ලෙඩු තමයි ප්‍රාණ කරේ. මේ අනාගතේ වෙන්න පුළුවන් දැන් මේ දැන් කියන අපි කියපුවා වැරදිලා නැහැ මේ රටේ. තේන බලන්න වගේ කියන්නේ. ඒ නිසා මේ ගැන වැරදි නැත්තම් ඉවරද වෙන්න පුළුවන්. අපි මේ මැදිහත් වෙන්නේ මේවා ප්‍රමාද වීම ගැන. ප්‍රමාද වෙනකොට ෆයිල් නැති වෙනවා, නිලධාරීන් නැති වෙනවා, අලුත් පාලන තන්ත්‍රයත් එක්ක හොරු ටික යාළු වෙනවා, ඇත්ත ප්‍රශ්න යට යනවා, ආයි ව්‍යාපාරයේ විදිහටම කරන් යනවා. ඒ විච්ච වැරදි නිවැරදි කරගෙන ඉතින් උඩට මේක හදාගන්නනේ අපේ මිනිස්සු බලය දුන්නේ නේද? ඒ නිසා අපි කියන්නේ මේවා ප්‍රමාද කරන්න එපා. චෝදනාවක් ප්‍රදර්ශනින් ඒක 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 දැන් පොලිසියයි මේක විභාග කළා නේද? රටේ පොලිසියයි තාම සමහර කර්මවලදී හරිම දුර්වලයි. දැන් උදාහරණයක් මම කියන්නම්. ගිය හරියටම පෙබරවාරි පළවෙනිද නේද? පෙබරවාරි පළවෙනිද හෝ දෙවෙනිදා අර දාලි සිද්ධි පළවෙනිද සාම්ප්‍රදායික මෞලවිවරයෙක් ඇවිල්ලා ධර්මත නිමදුව කිප්පුව මුස්ලිම් පල්ලියේ ඒක තක්කියා පල්ලියක් වෙනම විදියට දේශනයක් පවත්වන මේ වැඩිහිටි මෞලවිවරයෙක් කියන තරුණ ප්‍රජාවට සහරාල වගේ වෙන්න එපා, අන්තවාදී වෙන්න එපා, මේ ජාතික සමගිය බිඳිනවා. එහෙම නම් අපේ රටක් විතර ලොස්ස ගන්න අපේ සිංහල මුදල් කොහොමද හිටියා? අර වගේ නරක වැඩ කරන්න එපා කියලා දේශනය කියනකොට ඒ නිලධාරියෙක් ඇවිල්ලා මේ විදිහට පහර දෙනවා. සහරාල හරි කියන දැන් අවස්ථා තුන පොලිසිය කියලා පැමිණිලි කරපුවම අද වෙනන්නේ ක්‍රියාමාර්ගය. ඉතින් කාටද මේක කියන්නේ මිනිස්සු? තාම අතරගුඩ අරගෙන නැහැ. ඒ මතය ඒ මතය ඉදිරිපත් කරගෙන අතරගුඩ ගන්න ඕනේ නැද්ද? අතරගුඩ අරගෙන ඒගොල්ලෝ ඉගෙන ගත්තේ කොහේද? මොකක්ද උඹලගේ මතවාදය? කවුද උඹලට දේශන දීන්නේ? කවුද උඹලගේ ඔළුවට වස පෙව්වේ? ඒ දරුවෝ ටික අපි බේර ගන්න ඕනේ නැද්ද? උපරෝමයන් කද බලන් ඉන්නේ අපි? පොලිසියල් ඩීටී ප්‍රියත් කරන්නේ නැහැ නේ. ඒ OIC ට හෝ ඒ SP ට පුළුවන්ද මේ මිනිස්සුගේ ජීවිතවල වාක්‍ය බාරගන්න? මම බැලන්ස් කරන්න හරියට මම බලා ගන්න මොකක් වුණත් මට වුණොත් කියන්නේ ඒකටද මේ රටේ බදු මුදලින් මේ පඩිගවන්නේ පොලිස් නිලධාරීන්ට? මාර ප්‍රශ්නයක්. ඔය පහුගිය කාලෙම සිද්ධ වුණේ එක තමයි මේ පුංචි සිදුර වහන්න නැතුව මහා ලොකු කවුළු වහන්න හදලා. ඉතින් ඔය ඉමුදු සිද්ධියක් තමයි මේක. හා මොකද රෝහල් අධ්‍යක්ෂකවරයා පාලන අධිකාරිය කිසිම කෙනෙකුට ගැටක් නැහැ නේද? කවුද උඹේ බලය දුන්නේ? එහෙම ගෙනියන්න පුළුවන් දායකයෝ මේ මනුස්ස කොච්චර ටෙන්ෂන් එකකින්ද ඉන්නේ? පෞද්ගලික මේ අමනාපකමක් හෝ මේ මුස්ලිම් ජනවර්ගයේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි. ඕනම සමාජ නර්ග හොරු දක්කඩ ඉන්නවා. ඔවුන් හෙළදරව් කර ගන්නවා. මොකද ඒ රෝහල ජාතික රෝහලක්. හොඳයි එහෙනම්. අසාරි.